යල්ලිනොවේට අභිමානවත් රටක් හැම කලට එක්සත් ජාතික පක්ෂ මැයිරැළිය මාලිගාවත්ත පොලිස් ඉදිරිපිට සවස දෙකේ සිට මේ රටේ ජනතාව සිදු දෙනාම දන්නවා ඖෂධ වංචාව සම්බන්ධයෙන් අපි දෙවැන්ත සටනක් කළා. කෙහෙලිය ඇතුළු මේ වංචාවේ මහ මොලකරුවන් අතරැංගුවට පත්වෙලා ඉන්නවා. ඉතින් ඒ අතරැංගුවට පත්වුණේ නිකම්ම නෙමෙයි, අපි දිවිගේ කැප කළා, දෙපාරක් හිරේ ගිහිල්ලා, මහා උළු ගෙදර ගිහිල්ලා, මැක්සිම් බන්ධනාගාර ගත වෙලා, පොලිසින් ගුටිකාල අතපය කඩාගෙන තමයි මේ කටයුත්ත කළේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේක මගේ පෞද්ගලික කටයුත්තක් නෙමෙයි, සමස්ත රටේ අහිංසක රෝගීන් වෙනුවෙන් ඖෂධ වංචාව නිසා අගතියට පත් වෙච්ච පාර්ශ්වයන් වෙනුවෙන් කරගෙන ගිය දෙවැන්ත වැඩක්. ඉතින් මේ වැඩේදී නිර්භයව තමයි ඇත්තටම ඉදිරිපත් වුණා. ඉදිරිපත් වුණේ මේක පැහැදිලිවම මේක දූෂණයක් විනාශයක් කියලා දැනගත්ත නිසා. ඒක එක් පියවරක් විදිහට නීතිපතිවරයාගේ උපදෙස් ලබා දීලා තියෙද්දිත් කෙහෙලිය රඹුක් වෙල්ල අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපිට යම්කිසි පෙළඹීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන්න සිද්ධ වුණා. ඒකේ ඇත්තටම ඉතිහාසයේ පළවෙනි වතාවට නිර්භයව ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉස්සරහා පොල් ගෙඩියක් ගහලා අපි කිව්වා ඔබතුමන්ලා තවදුරටත් හොරු නොකින්න එපා කියලා. ඉතින් ලංකාවේ කොහෙවත් නීතියක් නැහැ ඕනෙම තැනක ඕනෙම කෙනෙක්ට ඇදහීමක් කරන්න පුළුවන්. මමත් ඒ ඇදහීම අනුව ගිහිල්ලා තමයි මේ පොල් ගෙඩිය ගැහුවේ. ඉතින් ඒකට නීතිමය වරදක් නෙමෙයි. ඒ අවස්ථාවේ කොටුව පොලිසියේ OIC මහවරයා මාව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම තමයි කොට්ටාචන්ත දෙක බාර නලින් දිල්රු කියන පුද්ගලයා තමයි පොලිස් නිලධාරියා තමයි මේක මෙහෙයුවේ. නලින් දිල්රු සහ ලක්මාල් දැරහිව මම මානවින් නිකම් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. හැබැයි වීරයෝ වගේ ඔවුන් ඒ වෙලාවේ පොලිස් බලතල යොදවලා අපිව අත්අඩංගුවට ගන්න ගියාට මේ වගේ විමර්ශනයක් වෙන වෙලාවේ ඔවුන් එන්න ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් ඒ ගැන අපිට ඇත්තටම ලැජ්ජයි. නලින් දිල්රුක් සහ කොටුව පොලිසියේ OIC ලක්මාල් පිළිබඳව අද දවසේදී විමර්ශනය සිද්ධ වුණා. මම නියමිත වෙලාවට මානව හිමිකම් කොමිසමට ආවා. හැබැයි මේ වෙනකම් දැන් පැයක් ගිහිල්ලා දෙනවා, මේ වෙනකම් පොලිසියේ කිසිවෙක් අපරාධ මේ මානව හිමිකම් කොමිසමට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් මම කොමිසමේ ලිඛිතව ලියලා අත්තර යොදලා දැන් මේ පිටත් වෙනවා. මම හිතන්නේ ඉදිරියේදී නැවත වතාවක් විමර්ශනයක් සිද්ධ කරනවා. විමර්ශන දවස තව එක දවසක් දාගෙන තියෙනවා. ඔවුන් ඒකටත් පැමිණෙයිද කියන එක පිළිබඳ සැකයක් ඇති වෙලා තියෙනවා. මොකද පැහැදිලිවම ඔවුන් වැරදක් කළා තියෙනවා, මානව හිමිකම් කඩකිරීමක් කළා තියෙනවා, නිරපරාධී මාව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කළා තියෙනවා. ඉතින් ඒකට ඉදිරියේදී මානව හිමිකම් කොමිසම දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියන එක අද දවසේදී මට කොමිසමේ විධායක අධ්‍යක්ෂකතුමිය ප්‍රකාශ කළා. You're watching the Life Traveler Channel.